පත්ලාද සැනින්ගේ නම්බ ගේ YouTube channel එක ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිනි ප්‍රියමාලියන අය රුපියල් කෝටි 1කමාරකට අධික වටිනාකමකින් යුත් බෙන්ස් රථයක් ව්‍යාපාරිකයන් ලබාගෙන විකුණා දෙන බවට පවසා වංචා කිරීමේ සිද්ධියට අදාළව අනුමත දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රූපලාවන්‍යාගාර හිමිකරුවකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මාතා ඊයේ නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ විජේබා මාවත නාවල රාජගිරියේ පදිංචි හේරත් මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර නැමැති රූපලාවන්‍යාගාර හිමිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් ඉදිරිපත් කර තිබුණේ ලක්ෂපාන මාවත ගණේගොඩ පදිංචි ශෙනත් රාජේන්ද්‍ර ජයසූරිය නැමැති ව්‍යාපාරිකයෙකි. ඔහු එක්සත් රාජධානියේ රැකියාවක නියුතු අයෙකි. රාජගිරියේ පදිංචි හිබතුල් කරීම් මුහම්මද් ලෙපේ අලි යන අයට අයත් අංක KW 4488 දරන E250 වර්ගයේ බෙන්ස් රථය තමන් ඉක්ු 2020 වර්ෂයේ දෙසැම්බර් මස 24 වැනිදා මිලට ගත් බවත් පසු ඒ විකිණීම සඳහා ව්‍යාපාරිකාවක වූ තිලිනි ප්‍රියමාලිය නායක ඉක්ු 2021 ජූලි මස 13 වැනිදා බාර දුන් බවත් පැමිණිල්ල සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. තිලිනි ප්‍රියමාලි සහ සැකකරු ප්‍රියන්ත යන අය තමන් දන්නා හඳුනන අතර වාහන විකිණීම සඳහා මොවුන් දෙදෙනාම ශැංග්‍රිලා හෝටලයේ වාහන අංගණයට පැමිණි බවත් පසු වාහනේ එළිය කිවිලි ඔවුන්ට බාර දුන් බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. පසු එම වාහනය වෙනත් අයෙකුට විකුණා ඇති නමුත් තමන්ට මුදල් ලබා නොදුන් බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට ඉල්ලා කළ පැමිණිල්ලට අනුව පරීක්ෂණයක් ආරම්භ කළ බවත් එහිදී මෙම වාහනයේ අවසන් අයිතිකරු ලෙස ලියාපදිංචි වී ඇත්තේ සැකකාර ප්‍රියන්ත යන අය බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙවැනි උණුසුම් පුවත්ලාද සෙනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් අයකනය ක්‍රියාත්මක කරන්න.